අපිත් එකතු වෙන්න සජීවීව සියත පියුම්වෙලත් සමගින් තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් අපේ දෙවන කතාබහ ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ස්වර්ණ විශේෂංගෙන් තමයි අපි ඔබ මුණ ගැහෙනවා කියලා විරාමයට පෙර මතක් කර විශේෂයෙන්ම අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයත් එක්ක එකතු වෙලා තමයි අද දවසේදී අපි මේ කතාබහ ඔබට සජීවීව තිළිණ කරන්න සූදානම් වෙන්නේ. ඔබට මතක ඇති හැමදාමත්ම බ්‍රහස්පතින්ද අපි මේ කතාබහේදී කාන්තාවන්ගේ හෝමෝන විෂමතාවය පිළිබඳව කතාබහ කරා. මෙතෙක් කාලයක් කතාබහ කරපු දේවල් වලින් ඔබට මූලික අවබෝධයක් තියෙනවා මේ දේවල් පිළිබඳව. විශේෂයෙන්ම අද දවසේදී මේට කළ යුතු ප්‍රතිකාර තත්ත්වයන් සම්බන්ධයෙන් අද මතක් කරන ගමන්ම අපි සූදානම් වෙන කොහොමද මේ හෝමෝන ව්‍යාකූලතා තියෙද්දී කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතය දෛනික දිනචර්යාව කොහොමද හරිය විදිහට පවත්වා ගත යුත්තේ, හෙට දවසේ සාර්ථක වෙන නම් අද දවස හොඳින් සැලසුම් කරගන්න කොහොමද, ශාරීරිකව සහ මානසිකව අපි මේ සඳහා සූදානම් විය යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් අද දවසේදී අපි ස්වර්ණ විශේෂාංගය හරහා ඔබව දැනුවත් කරන සූදානම් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ස්වර්ණ කතාබහසඳහා අපි පිළිගන්න සූදානම් ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක තිමිරගස්සේ අය ප්‍රාදේශීය ලේකම් කොට්ටාංශයේ ආයුර්ද සංරක්ෂණ සභාවේ සභාපති නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයේ අධිපති වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන් අයවන් දැන් ඔබ දින අපිත් එක්ක සතිපතා බ්‍රහස්පතින්දා දවසේ එකතු වෙලා හිටියා නම් මේ කතාව බොහෝ අපිට සුපුරුදුයි. අපි දුරකථන මාර්ගයත් ඔබට විවෘත කරන විශේෂයෙන්ම කාන්තා පුරුෂ කෙනම දෙපාර්ශ්වයට ඇති විය හැකි හෝමෝන ගැටලු පිළිබඳ අපි කතා බහ කරමින් අපි වඩාත් වැඩි අවධානයක් කාන්තාවට යොමු කරා. මොකද කාන්තාව සම්බන්ධයෙන් මේ වැනි ගැටලුවක් මතු වුණා තින් මොකද කාන්තාවට මවක් වීම කියන කාරණේදී වගේම අනිකුත් බොහෝ තැන්වලදී කාන්තාවගේ ජීවිතය අඩාල වෙන තැනට පත් වෙන්න පුළුවන් නිසා අපි දුරකථන මාර්ගයට විවෘත කරනවා 01 5 299 299 299 කියන දුරකථන අංකය ඔබට විවෘතයි. ඔබට වෙන ඕනෑම ගැටලුවක් කරගෙන වෛද්‍යතුමාට සම්බන්ධ කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. දැන් වෛද්‍යතුමා පිළිබඳ කතා බහ කරන විශේෂ මේ කාන්තා රෝග සම්බන්ධයෙන් මත්සර භාවය කියන කාරණා සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා වසර 20කටත් අධික කාලයක් පුරා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙලා ඉතාමත් සාර්ථකව ඒ තත්ත්වයන් වලින් ඒ රෝගීන් මුදවාගත් වෛද්‍යවරයෙක්. එහෙනම් මේ කතා බහ අපිට ඉතාමත් වැදගත් ඔබතුමා සමගින් කරන. දැන් අර හෝමෝන පිළිබඳ කතා බහ කරනකොට අපි මෙතෙක් කතාව සාරාංශයක් විදිහට මතක් කරවතින් ඔබට අපි කතා බහ කර ඇයි කෙනෙකුගේ හෝමෝන වෙනස් වෙන්නේ, හෝමෝන වල ශරීරයට තියෙන වටිනාකම් මොකක්ද කියන කාරණාව සහ ඒ වෙනස් වීම තුළින් ඇති වෙන්න පුළුවන් අතුරු ප්‍රතිඵලයන් මොනවාද කියන කාරණාව. එතනදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මේ සඳහා සුවිශේෂී ප්‍රතිකාර තියෙනවා කියන කාරණාවත් වෛද්‍යතුමා පසුගිය සතියේ හඳුන්වා දීම ආරම්භ කර අද දවසේ අපි ඒ පිළිබඳව ඉදිරියටත් කතා කරනවා. එතන වෛද්‍යතුමනි අර ලක්ෂණ පිළිබඳ කතා බහ කරද්දී මේ කුරුලෑ එතකොට අපිට පිටතින් කාන්තාවගේ රූපය පිළිබඳ බලපෑම් මෙල්ල කරන ලක්ෂණ වලට අමතරව කාන්තාවක් විදිහ තමන්ගේ දෛනික ජීවිතය ගත කරනකොට ඇති වෙන්න පුළුවන් ගැටලු, ඒ වගේම පෞල් ජීවිතයක් පටන් ගත්තට පස්සේ එතනදී කාන්තාවක් විදිහට ඒ කාන්තාවගේ සතුටෙන් ගත කරන්න නොහැකි වීම, මේ සියලු කාරණාවලට හෝමෝන වල තියෙන මේ අසමතුලිතතාවය වෙනස්කම් කොහොමද බලපාන්නේ? අත්‍යවශ්‍යමාරණේ මේ කතාව තුළ මං හිතන්නේ එදිනෙදා ජීවිතයට වැදගත්ම වෙන කොටස මං හිතන්නේ අද අපි ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් දෙනෙකුගේ ශරීරයේ මේ වෙනස් වීම සිද්ධ වෙනවා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ට මේ හෝමෝන ප්‍රශ්න නිසායි මේ දේ වෙන්නේ කියලා. බොහෝ දුරට මේ කාන්තාවන්ට සිද්ධ වෙන දෙයක් තමයි මේ හෝමෝන විෂමතාවයන් වුණාම. අපි හිතමු මැදිවියේදී ඇති විය හැකි හෝමෝන විෂමතාවයන් තියෙනවා. ඒ වගේම අරුණි ඕගොල්ලෝ වගේ තුරුණු වියේ ළමයින්ටත් හෝමෝන විෂමතාවයක් වුණාම අර මැදිවියේ කාන්තාවට ඇති වෙන ලකුණු තියෙනවා. එවැනි ලකුණු මේ තරුණ ළමයින්ටත් ඇති වෙනවා. දැන් අපි නිකන් හිතුවොත් සමහර වෙලාවට නිින්ද මදිකමක් නිදියන්න බෑ. ඒ කියන්නේ නිදාගන්න හිතාගෙන ඇය ඇඳට ගියත් ඇයට නිදියන්න අමාරුයි. නිින්ද යන්නේ නැහැ. ඇය හරි වියාකූල තත්ත්වයකටපත් වෙනවා. ඉතින් කවුද දන්නේ කවුද හිතන්නේ මේක හෝමෝන ප්‍රශ්නයක් නිසා වෙනවා කියලා? ඔව්. අය හිතන්නේ මේ නිින්ද යන්නේ නැහැ. එච්චරයි. ඒ වගේම සමහර විට අපි කියනෝනේ දර එයා මූඩ් ගහලා ඉන්නේ කියලා කතාව. ඒ කියන්නේ මේ එයාගේ මූඩ් එක වෙනස් වෙනවා. එයා ඉන්න අවස්ථාන එක එක වෙලාවට එයා හරි බොහොම ශනිකයෙන් එයා වෙනස් වෙනවා. ඒක මේ කවුරුත් හිතන්නේ මේ එදිනෙදා ජීවිතේ සිද්ධ වෙන ප්‍රශ්න. අපිට මේ රූප සටහනක් ගන්න පුළුවන් නම් ඔව් එදිනෙදා ජීවිතේ ඇති වෙන තත්ත්ව පිළිබඳව ඉතා වැදගත් වෙනවා මේවා අපි කතා කරන එක. මොකද දැන් බලන්න මේ හෝමෝන ඉම්බැලන්ස් වීම නිසා, හෝමෝන අසමතුලිත වීම නිසා
ඇතිවෙන සාමාන්‍ය එදිනෙදා කටයුතු කීපයක් තමයි මේ මෙතන තියෙන්නේ. දැන් මම අර කියපු නිින්ද අඩුපාඩුකම්, මානසික ව්‍යාකූලත්වය, ඒ වගේම ආහාර දිරවීමේ ප්‍රශ්න, සමහරවිට ගැස්ට්‍රයිටිස් වගේ රෝග දිරවීමේ වෙනත් දුර්වලකම්, මේවා පවා මේ හෝමෝන් තත්ත්ව නිසා ඇති වෙන්න පුළුවන්. අර මූඩ් වෙනස් වෙන තත්ත්වය, ඔළුව කැක්කුම, ඒ වගේම ඇයගේ යෝනි ප්‍රදේශයේ ඇතිවෙනා වූ වියලිභාවය, යෝනියේ වියලිභාවය. එතකොට ඇය ලිංගික ජීවිතේ ප්‍රතික්ෂේප කිරීම, ඇයගේ මානසික ආතති ඇතිවීම, ඇය මහත් වෙන දේවල්, දැන් මහත් වීම පිළිබඳව අපි කලින් විශාල වැඩියෙන් විස්තර කතා කරා. ඉතින් මේ වගේ විස්තර ගණනාවක් මේක තුල තියෙනවා. දැන් මේදී අපේ කාන්තාවන්ගේ ජීවිත තුල ඇති වෙනකොට මං හිතන්නේ ඉතාලම දැනුවත් කාන්තාවක් වුණත් හිතන්නේ මේක හෝමෝන් නිසා වෙනස් වෙනවා කියලා. දැන් මැදිවියේ කාන්තාවන්ට ඔවුන්ගේ ආර්ථවය නවතින කාලය වෙනකොට මේ ප්‍රශ්න ටික, මේ ඇති වෙන වෙනස් වීම ටික ඇයට ඇති වෙනවා. ඇය මැදිවියේදී. එතකොට ඒක ස්වභාවික තත්ත්වයක් නේ. ඇය අනිවාර්යයෙන් මැදිවියට ඇවිල්ලා ඇයගේ ඔසප් වීම නතර වෙන්න ඕනේ. එතකොට මේ නතර වෙන කාලය වෙනකොට අපි දැන් මේ කතා කරපු ප්‍රශ්න ටික, අපි මේ පෙන්නපු රූපරාමයේ සඳහන් වෙච්ච කරුණු ටික මැදිවියේදී ඇයට ඇති වෙනවා. නමුත් හිතන්න තරුණ කාන්තාවකට මේ ප්‍රශ්න පත්‍රයේ දිග හැරුණොත් කොහොමද? තරුණ කාන්තාවකට. එතකොට ඇයගේ ජීවිතයේ ව්‍යාකූල වෙනවද නැද්ද? වෙනවා. ඇය අවිවාහක තරුණියක් නම් ඇයගේ ගෙදර දොර ජීවිතයේදී වුණත් ඇය නිතර සමාජලට ගැටුම්කාරී තත්ත්වයක්. මොකද ඇයගේ අර නොසන්සුන්තාවය නිසා ඇය එවැනි තත්ත්වවලට ඇයගේ මානසික තත්ත්වය වෙනස් වෙනවා. එතකොට දෙමව්පිය සමාජලට ඇයගේ පෙම්වතා මේ ඇය කියන්නේ වැරදි නිකමණයකට එන්න පුළුවන්. මොකද උන් ඔව් අපි ඒ ගැන කතා කරමු තවදුරටත්. අපිත් සමග දුරකතනෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා. චමිලා මහත්මිය එකතුන රත්නපුර ප්‍රදේශයෙන්. අයබෝන් රත්මලාන ප්‍රදේශයෙන්. අයබෝන් සබෝ දැසන ආයිබෝන් ආයිබෝන් ඔව් ඔබේ ගැටලුව සඳහන් කරන්න ආයිබෝන් ડોක්ටර් ආයිබෝන් ડોක්ටර් මම අවුරුදු 53යි. ඔව් මගේ ඔසප් චක්‍රේ මෙන්න දැන් තමයි නැවතුනේ. හරි. මම ගොඩක් මහත් වෙන්න ගත්තා. අනේ ડોක්ටර් මට කෙට්ටු වෙන්න බෑ කියන්න කියලා කිව්වා ඉල්ලන්නේ. හැබැයි ඔතන ප්‍රශ්නෙට ඔය අන්තිම කීප එකට ඉස්සෙල්ල උත්තර දෙන්න වෙනවා. ඒක මොකද දන්නවද? කෙට්ටු වෙන්න බෙහෙතක් කිල්ලුවනේ. ඇත්ත වශයෙන්ම ඔබතුමිය අවබෝධ කරගන්න මාධ්‍ය වලින් ඖෂධ කියන එක හරි ගැටලුකාරී තත්ත්වයක්. මොකද ඖෂධයක් කියන එක වෛද්‍යවරයෙක් නියම කරන්නේ රෝගියාගේ වයස, ශරීර තත්ත්වය, රෝගියාට තියෙන අනිකුත් රෝග තත්ත්ව, රෝගියාට පවතින වෙනත් හේතු තියෙනවා. මේවා බලලා තමයි වෛද්‍යවරයෙක් ඖෂධයක් නියම කරන්නේ. දැන් ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා ඇත්තටම මේ මාධ්‍ය වලින් බෙහෙත් ඉල්ලන එක. ඒක මං හිතන්නේ වඩාත් සුදුසු දෙයක් නම් එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි. මොකද ඒක තව කෙනෙකුට හරි ගියාට දැන් මාධ්‍යෙන් අපි දෙයක් කියනකොට මේක හැම කෙනාම අහනවා. එතකොට මේ කියපු යම් ඖෂධයක් මං කිව්වොත් මෑය විතරක් නෙමෙයි මේක එක එක කට්ටි පාවිච්චි කරනවා. එතකොට මේ ඖෂධයෙන් යම් කිසි එයාට නොගැලපෙන දෙයක් වුණොත් එයා ආයුර්වේදයේ දකින්නේ බිංදුව 88 86 987 නම්බර 22D දුම්රියපල පටුමග ජනතා පොළපාර නුගේගොඩ කියන ලිපිනේ තමයි අභිවර්ධන ආයුර්ද ඖෂධාලය තිබෙන්නේ. ඉතින් දුරකථන අංකවට කතා කළා විස්තර දැනගෙන ඔබට වෛද්‍යතුමා මුණ ගැහෙන්න පුළුවන්. වෛද්‍යතුමක වගේ සජීව කතා කරාම අපිට ප්‍රතිකාරයක් සම්බන්ධයෙන් ඔබට අදහසක් ලබා දෙන්න අමාරු. නමුත් රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඔබට යම්කිසි පැහැදිලි කිරීමක් ලබා ගන්න පුළුවන්. අපි අර වෛද්‍යතුමා පැහැදිලි කරමු හිටපු කාරණාවට නැවතත් යම් විශේෂම ප්‍රේක්ෂිකාට පොඩි උත්තරයක් දෙන්න ඕනේ. ඇය දැන් අපි කියවනේ මැදිවියේදී කොහොමද ඇති වෙන කතාව අපි විස්තර කරගෙන යන අතරේ ඇයගේ දුරකථන යහන මැදිවියේදී මෙවැනි තත්ත්ව බොහෝ කාන්තාවන්ට ඇති වෙනවා. අර මානසික ඔසප් චක්‍රය නතර වුණාම, ආර්ථවේ නතර වුණාම මහත් වෙන තත්ත්වයට ගොඩක් කාන්තාවන් ලක් වෙනවා. ඇයගේ අර නොසන්සුන්තාවයෙන් දැන් අපි අර රූපසටහනේ පෙන්නපු දේවල් ඇයගේ ජීවිතයත් එක්ක බලපෑම් ඇති කරන්න ඉඩ දෙනවා. දැන් අපි රූපසටහනේ ගොඩක් දේ පෙන්නවා. සමහර විට මේකේ ඔක්කොම ටිකේ ඉන්නේ නැහැ.
ඒ කියන්නේ මෙහි සඳහන් කරපු කරුණු වලින් කීපයක් තමුගේ ජීවිතේ බලපාන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳ හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න දැන් ඖෂධයක් අහනකොට වුණත් අපිට කරන්න පුළුවන් දේ තමයි ඔබට මඟ පෙන්වීමක්. මේ වැඩසටහන තුළින් අපි ඔබට කරන්නේ මඟ පෙන්වීමක්. ඒ නිසා ඖෂධ විමසීමට වඩා හොඳයි ඔබ මඟ පෙන්වීමක්. ඔබට තියෙන ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න දෙයක් නිවැරදිව ප්‍රතිකාරයක් ලබා ගන්න උනන්දු වෙන නැත්නම් ආවට ගියාට දේවල් කරන්න කියලා නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හොඳයි, තවත් දුරකථන ඇමතුමට අපි අවස්ථාව ලබා දෙන්න සූදානම් නම් දුරකථන ඇමතුම බොහෝ ප්‍රමාණයක් යනවා. එනිසා අපි අවස්ථාව ලබා දෙමු දමයන්ති මහත්මයට. රත්නපුර ප්‍රදේශෙන් තමයි එකතු වෙන්නේ. ආයුබෝවන් සුබදාසන. ආයුබෝවන් සුබදාසන. ඔව්, ඔබේ ගැටලුව සඳහන් කරන්න. ડોક્ટર කතා කරන්න පුළුවන්ද මට? ඔබට අවස්ථාව ලැබිලා තියෙන ඔබේ ගැටලුව ඉක්මනින් සඳහන් කරන්න. අපිට ඇහෙනවා ඔබතුමියව, ඔබතුමිය සඳහන් කරන්නක මොකද්ද ප්‍රශ්නේ කියලා. මම බඳලා දැන් අවුරුදු 12ක් වෙනවා ડોක්ටර් ඒත් බබා නැහැ. දැන් අවුරුද්දකට කලින් මේ ගර්භාෂයේ බෙඩි වගේ යක් තිබිලා අයින් කරා. ඔව්. ඒත් දැන් බබා නැහැ තාම. ඔබට ගර්භාෂයේ ගෙඩිද තිබුණේ ඩිම්බකෝසෝල ගෙඩිද? ෆයිබ්‍රොයිඩ් තත්ත්වයක්. ඒ ෆයිබ්‍රොයිඩ් තත්ත්වය බොහෝ දුරට දරුවන් ප්‍රමාද වෙන කාන්තාවන් බොහෝ දෙනෙකුට ඇති වෙන තත්ත්වයක්. එයි ඉතින් ආයුර්වේද ප්‍රතිකාර වලට ඔබ යොබුන්නේ නැද්ද? ඔන්න ඔතන නිකර ගන්න ප්‍රධාන වැරද්ද. ඇත්තටම මම මේ ඔබ අවුරුදු 12ක් මේ පහුගිය සතියේ සිදුවෙච්ච දෙයක් කියන්නම්. බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් ජාතික කාන්තාවක්. ඇය සෑහෙන කාලෙ අවුරුදු 11 මාරක් විවාහ වෙලා දැන් මෙය 12ක්. මම හරිම සන්තෝසයි කියන්න ඇය ගැප් ගත්තා. මගේ ප්‍රතිකාර වලින් සාර්ථකව ඇය බොහොම ඇය ඇත්තට වශයෙන්ම බොහොම සතුටින් මේ ඒ පිළිබඳ මට දැනුම් දුන්නම ඇය සතුට වෙනවා වගේම ඇයගේ ස්වාමි පුරුෂය සතුට වෙනවා වගේම ඇයගේ වෛද්‍යවරයා හැටියට මම ලබන සතුටත් විශාලයි. එතකොට මේ ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වෙන්න ඇති වැරද්ද ප්‍රධාන වශයෙන් තියෙනවා. මොකද ගොඩක් දෙනෙක් බටහිර ප්‍රතිකාර වලට තමයි මෙවැනි ප්‍රශ්නයක් මතුනම යන්නේ. මම ඔබ හැම දිනාටම කරන ආරාධනාවක් තමයි මුලින් ආයුර්වේද ප්‍රතිකාර වලට එන්න. මොකද සමහරව අපි වෙත යොමු වෙන්නේ ශල්‍යකර්ම ගණනාවකට ලක් වෙලා. සමහර අය අපි වෙත යොමු වෙනකොට ඔවුන්ගේ ශල්‍යකර්ම වලින් සමහර අවයව පවා ඉවත් කරලා. එතකොට ආයුර්වේද වෛද්‍යවරයෙකුට එතන අපහසුතාවයක් ඇති වෙනවා. වඩාත්ම පහසු දේ තමයි මුලින් ඔබ ආයුර්වේද ප්‍රතිකාර වලට එන්න. ආයුර්වේද ප්‍රතිකාර කියන්නේ හානිදායක ප්‍රතිකාර ක්‍රමයක් නෙමෙයි. ඉතාම හොඳ ආයුර්වේද ප්‍රතිකාර තුලින් වසර ගණන් දරුවෝ නොලැබුණු අයට දරුවෝ නොලැබුණු ප්‍රශ්න විතරක් නෙමෙයි, විවාහ නොවුණු අයට ඇති වුණු විවිධාකාර වූ මේ හෝමෝන ගැටලු පමණක් මේ විවිධ කාන්තා රෝග ආයුර්වේද ප්‍රතිකාර වලින් ඉතාම හොඳින් සනීප කරන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය ජනතාව දැනුවත් වීම තමයි අවශ්‍ය කරන මූලික කාරණාව. ඒ නිසා ඔබත් ආයුර්වේද ප්‍රතිකාර වෙනුවෙන් අපි වෙත යොමු වෙන්න. මම හිතන්නේ ඔබ අනිවාර්යෙන් මේ අපේ සෑම කෙනෙක්ම දැනගත යුතු දෙයක් තියෙනවා. කලින් ප්‍රතිකාර කරපු ප්‍රතිකාර තියෙනවා නම් ඒ පිළිබඳ වෛද්‍ය වාර්තා, ඒ කියන්නේ පරීක්ෂණ වාර්තා, ඒවා සියලු දේ අරගෙන එන්න. එතකොට අපිට ඒ නැමුතුන තැන ඉඳන් අපිට බලන්න පුළුවන් අර පරණ සිද්ධ වෙච්ච දේත් වර්තමානයේ පවතින දේත් බලලා අනාගතේ යහපත් කරලා දෙන්න අපිට ගොඩක් දුරට ආයුර්වේද ප්‍රතිකාර වලින් කරන්න පුළුවන්. ඒ නිසා ආයුර්වේදයේ කෙරෙහි විශ්වාසයක් ඇතුව කටයුතු කරන්න, ආයුර්වේද විද්‍යාව කෙරෙහි ඒ විශ්වාසයෙන් කටයුතු කරනකොට ඒ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොකද විශ්වාසයේ නොතිබුණු බොහෝ දෙනෙකුගේ විශ්වාසය මම මේ කයිවාරුට පුරසාරම් දොඩන දෙයක් නෙමේ, ආයුර්වේදෙට ගොඩක් දේ කරන්න පුළුවන්. හොඳයි, ඒ නිසා තමයි අපි ඔබට හැම වෙලේම මතක් කරන ආයුර්වේද ප්‍රතිකාරත් එක්ක සම්බන්ධව ලයින් එකට ලැබෙ ඔබට මතක් කරනම් වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය හරහා ඔබට අවස්ථාව තියෙනවා ඔබට තියෙන රෝගී තත්ත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. 011 2 76 84 86 මේලක දුරකථන අංකය අපි මතක් කරනවා වෙලාව 011 2 76 84 86 011 4 25 70 23 011 4 25 70 23 වගේම ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න 077 88 86 987 077 88 86 987 කියන දුරකථන අංක හරහා ඔබට අවස්ථාව තියෙනවා දුරකථන ඇමතුමක් ලබා දීලා වෙලාවක් වෙන් කරගෙන සායනයන් සඳහා සහභාගී වෙන්න. ඒ වගේම ඔබට අවස්ථාව තුන වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යන්න. අබේවර්ධන ආයුර්වේද ඖෂධාලය අංක 22 දී දුම්රියපළ පටුමග ජනතාපළ පාර නුගේගොඩ.
අංක 22 D දුම්රියපල පටුමග ජනතා පෙළ පාර නුගේගොඩ කෙන ලිපිණයට ඔබ ගියොත් ඔබට අවස්ථාව තෙනවා මෙතුමාගෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. හොඳයි අපි කතා බහ කරමින් සිටියේ මේ දෛනික දිනචර්යාව වෙනස් වීම සහ මේ මගින් කාන්තාවන්ට පුරුෂයන් මෙදපාර්ශ්වයට ඇතිවන ශාරීරික පීඩනය සහ මානසික පීඩනය කියන තත්ත්වයන් දෙක පිළිබඳව අපි කතා බහ කරමින් සිටියේ. දැන් මෙවැනි තත්ත්වයකදී කොහොමද අපි කටයුතු කරන්න ඕනේ? අපි කොහොමද හෙට දවස ගැන හිතනවා නම් අද දවසේදී කොහොමද අපි මේ දේවල් සමබරව කරගෙන යන්න ඕනේ? ඔන්න ඔතන තමයි අමාරුම තත්ත්වෙ ඉන්නේ. ඒ කියන්නේ යම් කිසි ප්‍රශ්නයක් විසඳ ගන්න නම් අපි පළවෙනිම අවබෝධ කරගන්න ඕන දේ තමයි මේ ප්‍රශ්නෙට හේතුව මොකක්ද කියන එක. ඒ කියන්නේ අපේ ආයුර්වේද වෙදකමයේ තියෙන ප්‍රධානම වැදගත්කම තමයි හේතුව සොයාගන්න එක. එතකොට අපි මේක අවබෝධ කරගත්තම දැන් වෛද්‍යවරයා මේක නිසි අවබෝධයකින් කටයුතු කරනවා. නමුත් වෛද්‍යවරයා මේ රෝගියාට පැහැදිලි කරන දේ පිළිබඳව මේ දේ වෙලා තියෙන්නේ මේකෙන් කියන එක දැන් අපි හිතමු දැන් නොසන්සුන්තාවයක් කේන් තියන ගතිය මේ වගේ දෙයක් හෝමෝන විකෘතිතාවයක් නිසා හෝමෝන විෂමතාවයක් නිසා ඇති වෙනවා නම් අපි මේක රෝගියාට කිව්වම සමහරවිට රෝගියා පිළිගන්නේ නැහැ මේක හෝමෝන වලින් එනවා කියලා. ඇයි හිතන්නේ මේ ගෙදර වැඩ නිසා මට දරුවන්ගේ ප්‍රශ්න නිසා මම මේ පීඩනයට ලක් වෙලා කියලා නෑ. මම නම් සෑම කාන්තාවකටම කියන දෙයක් තමයි ගෙදර වැඩ බොහොම ආදරයෙන් තමුන්ගෙන් විවිධ යුතුකමක් හැටියට සලකලා කටයුතු කරන්න. එතකොට මේ පීඩනේ එන්නේ නෑ. මෙතන හොඳින් ඉන්න කාන්තාව මේ හෝමෝන පරිවර්තනයත් එක්ක ඇය නොසන්සුන්තාවයකට පත් වෙනවා. ඉතින් මේ නොසන්සුන්තාවය මේ වගේ හේතුවක් නිසා සිද්ධ වෙනවා කිව්වම ඒක අපි පැහැදිලි කරන දේ පිළිබඳව රෝගියාත් හොඳින් අවබෝධ කරගන්න ඕනේ. මොකද රෝගියා දන්නේ තමුන්ගේ තියෙන වෙනස්කම ගැන විතරනේ. වෛද්‍යවරයෙක් කියන්නේ වෛද්‍ය වෙදකම පිළිබඳ දැනුම ඇති පුද්ගලයෙක්. වෛද්‍යවරයෙක් කියන්නේ. ඒතකොට වෛද්‍යවරයා රෝග ලක්ෂණ බලලානේ අපි මේ දේ නිගමනයකට එන්නේ. දැන් සමහර අය අපි වෙත යොමු වෙනවා ඔවුන්ගේ පෞල් ජීවිතයේ ඔවුන් ඉතා උදාසීනයි. අපි වෛද්‍යතුමනි ගැන ටිකක් විස්තරාත්මකව කතා කරමු. දුරකථන මිතුමට අවස්ථාව දීලා දමයන්ති මහත්මිය හෝමගමෙන් සම්බන්ධ වෙනවා. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔව් කියන්න දමයන්ති මොකද්ද ගැටලුව? මට දැන් අම්කෙටි 3ක් යනවා. ඉතින් මගේ බත් වැඩි වෙනවා. බර එන්නෙම වැඩි වෙනවා. ඔව් සඳහන් කරන්න. මට කියන්න ඔබතුමියගේ මාසික ඔසොප් චක්‍රයේ දිසි පරිදි වෙනවද? දැන් ඉතින් ඔතනමද දැන් හේතුව පේනවනේ. මේ ප්‍රශ්නය අපි පහුගිය වාර කීපකදීම අපි පැහැදිලි කිරීමක් කරා. ඔබතුමිය පළවෙනියම ප්‍රතිකාර කරන්න ඕනේ ඔබතුමියගේ ඔසොප් චක්‍රේ ක්‍රමවත් වෙන්න. එතකොට ක්‍රමවත් වෙන්න ප්‍රතිකාර කරනකොට වෛද්‍යවරයා අවබෝධ කරගන්නවා මේක හෝමෝන ක්‍රියාවලියක් මත වෙච්ච දෙයක් කියන එක. හැබැයි මේ වගේ දෙයකදී වෛද්‍යවරයා ප්‍රතිකාර කරනකොට රෝගීනුත් දැනගන්න ඕනේ කට ටිකක් පරිස්සම් කරගන්න. මොකද මේ රෝග වැළඳුණු ගොඩක් කාන්තාවන්ට කට පරිස්සම් කරගන්න ටිකක් අමාරුයි. කට පරිස්සම් කරගන්න කියේ වචන වලින් පරිස්සම් කරගන්න එක නෙමෙයි. මේ ආහාර වලින් පරිස්සම් වීම. මේ ආහාර වලින් පරිස්සම් වීමත් එක්ක ප්‍රතිකාර ටික හරියට පිළිපැදලා කරාම අනිවාර්යෙන් මේ තත්ත්වය වෙනස් කරගෙන ඔසොප් චක්‍රයත් ක්‍රමවත් කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද මෙවැනි කාන්තාවන් අපිට නිතර මුණ ගැහෙනවා. මේ වගේ තත්ත්වය. ඔවුන් බලාපොරොත්තු නැති තව මෙතන වැරද්දක් තියෙනවා ගොඩක් අයගේ. මේ සතියේ බෙහෙත් අරගෙන ලබන සතියේ කියන කෝ අඩු වෙලා නැහැ නේ කියලා. අන්තික සමහර අයට මම ඒ වෙලාවට කියනවා ඉතින් මං ඒ විදිහට වෙනස් කරන්න නම් මට මේ විශේෂ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් මං අඩු ගානේ මේ මැජික් කාර් එකක් තියෙනවා. ඉතින් එහෙම කරන්න බෑ. මෙවැනි ප්‍රතිකාර කරනකොට ඔබට ඉවසීම අවශ්‍යයි. ඔබේ ඉවසීම නැතුව හෝමෝන ප්‍රතිකාරයක් කරන්න බෑ. මොකද වෛද්‍යවරයා කොපමණ කියලා දුන්නත් කොපමණ ප්‍රතිකාර නිසිපරිදි දුන්නත් ඔබට ඉවසීම සහ ඔබට දෙන ප්‍රතිකාර නිසිපරිදි පිළිපැදීම තුලින් තමයි සනීප කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා නිතරම මම අප වෙත එන රෝගීන්ට පමණක් නොවේ වෙනත් වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන රෝගියෙක් උනත් මතක තියාගන්න ඉවසීම සහ දැනුවත්භාවය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා වෛද්‍යවරයා දෙන උපදෙස් නිසිපරිදි පිළිපදින්න ඔබේ ඉවසීම මොකද කලබලේ අඩු කරන්න බෑ. හොඳයි. අපි තවත් දුරකට නැමෙතුමකට අවස්ථාව ලබා දෙන්න තියෙනවා වෛද්‍යතුමනි. ගයන්ති මහත්මිය එකතු වුණා අවිස්සාවෙලෙන්. අයබෝවන් සුබ උදෑසනක්. අයබෝවන්. ඔබේ ගැටලුව සභාන් කරන්න. අයබෝවන් සුබ උදෑසනක්. ඔබේ ගැටලුව සඳහන් කරන්න ඉක්මනින්. අයබෝවන් මේ ડોක්ටර්. ඔව් කියන්න අයබෝවන්. මට දැනගන්න ඕන ඔව් අවුරුදු 15ක් වෙනවා පැනලා. ඔව් මගේ මේ චක්‍රය
ඔය රක්ත ප්‍රදර තත්ත්වයක් අපි ඔය සනීප කරනවා. ඇත්ත වශයෙන්ම මේක තරබාරු භාවයත් ඒ වගේම හෝමෝන් අසමතුලිතතාවයත් නිසා ඇති වෙන තත්ත්වයක්. ඉතින් මේකට නිසි ප්‍රතිකාර තියෙන්නේ ආයුර්වේදයේ. දැන් ඔබට සමහරලාට වෛද්‍යරු නියම කළා ඇති తాවකාලික හෝමෝන ඖෂධ, එහෙම නැත්නම් උපත් පාලන කාඩ් එකක් දීලා ඇති. එහෙමත් බැරි වුණාම ඔබට එන්න තකෝ වෙනත් බෙහෙතක් දේවි ඔබේ ඔසොප් චක්‍රේ නවතින්න. දුන්නද එහෙම දෙයක්? දැන් තේ මහත්මයාට සම්බන්ධ වෙනවද? ගාන්ති මහත්මයා? ඔව්. ඔබට උපත් පාලන පෙති නියම කිරීමක් හෝ මොන ඖෂධ නිකුත් කරාද? නෑ ડોක්ටර් මම මේ බබෙක් බලාපොරොත්තු වෙන්නේ මගේ ඉස්සලා ඇබෝෂන් එකක් වුණා. හා හා. ඉතින් ඒ ගබ්සා වීම වලටත් හේතුවක් තමයි ඔය රෝග තත්ත්වය. එතකොට ඔය රෝග තත්ත්වය තමයි ડોක්ටර් කියන්නේ. ඔව් දැන් බර වැඩි වීම විතරක් නෙමෙයි ඔය හෝමෝන වල අපි දැන් මේ කතා කරන මාතෘකාවට අදාළ දෙයක්. හෝමෝන වල තියෙන විකෘතිතාවයක් ඔබ අර දරුවෙක් බලාපොරොත්තු වෙනස තමයි ඔබේ මේ රුධිරේ නිකුත් වීම නතර කළා නැත්නම් හරි නැත්නම් උතනදී රුධිරේ නිකුත් කිරීම නතර කිරීමක් කියලා ඔබේ ඔබේ හිමෝග්ලොබින් කවුන්ට් එක අඩු වුණාද? HB කවුන්ට් එක. එහෙම නෑ. එහෙම නෑ නෝ. එහෙමත් වෙලා නෑ. ඔව් ඔව්. HB කවුන්ට් එක කොච්චරක් තිබුණාද? මතක නෑ. මොකද ડોක්ටර්? HB කවුන්ට් එක කොච්චරක් තිබුණාද? හිමෝග්ලොබින් කවුන්ට් එක. මේක මට මතක නෑ. රිපෝට් එකක් තියෙනවා. පොඩක් ඒක මොකද අධිකව අධිකව රුධිර පිටවීමක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ පොඩ්ඩක් හිමෝග්ලොබින් කවුන්ට් එක ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේ අවස්ථාවකදී ගොඩක් කවුන්ට් එක අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම අයන් විටමින් එකක් වගේ දෙයක් ගන්න සිද්ධ වෙනවා. ඒකට ගොඩක් වෛද්‍යවරු ඒක කියන්නේ අයන් විටමින් එක නිකුත් කරනවා. ඒකත් එක්කම ගන්න විටමින් සී පෙත්තක් හෝ ෆොලික් ඇසිඩ් නියම කිරීමක් සිද්ධ කරනවා. අපේ ආයුර්වේදයේ වට අපිට කරන්න වෙනත් වෛද්‍යකම වෙනත් උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම පාවිච්චි කළා ඔබට සුවය ලබා දිය හැකි. ඔබ ආයුර්වේදයේ ප්‍රතිකාර වෙත යොමු වෙන්න. ඔව් අර වෛද්‍යතුමා සඳහන් කරා වගේ සියලු පරීක්ෂණ වාර්තාත් එක්ක මුණ ගැහෙන්න එන්න. මොකද ඒක තමයි පහසු වෙන්නේ. එතනින් එහාට ප්‍රතිකාර ආරම්භ කරන්න ආයුර්වේද ප්‍රතිකාර අපි දුරකථනක සඳහන් කරනම් 0112 76 84 0112 76 84 25 70 23 25 70 23 ඔබට ලක්ෂණ කැමතුම අංකයක් තිබෙනවා උදෑසන 8 ඉඳන් රාත්‍රියට දක්වා ඔබට අවස්ථාව තිබෙනවා ඕනෑම මොහොතක මිතුරු කතන අංකයට අමතුමක් දෙන්න ඔබට තියෙන ගැටළු වෙනුවෙන් 0777 87 86 987 0777 87 87 තමයි දුරකථන අංක. ඒ වගේම ඔබ අභිවර්ධන ආයුර්වේද ඖෂධාලයට යනවා නම් යන්න අවශ්‍ය වෙන නම්බර 22 දී දුම්රිය පළපට මඟ ජනතා පොළ පාර නුගේගොඩ කියන ස්ථානයේ තමයි වෛද්‍ය මධ්‍යස්ථානය තියෙන්නේ. දැන් වෛද්‍යතුමා අර පැහැදිලි කරන හිටපු කාරණාවට අපි නැවතත් යන්න දැන් වඩාත් වැදගත් වෙන වෛද්‍යතුමා මේ සිද්ධාන්ත කරන මේ සියලු දේට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඉතාමත් සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. හැබැයි බොහෝ දෙනෙක් විවිධ වෛද්‍ය ක්‍රමයන් ඔස්සේ ප්‍රතිකාර ලබාගෙන අවසානම අවස්ථාව විදිහට තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තෝරා ගන්න. එතෙන්දී තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රතිකාර ලබා දීමේදී කල්ගත වීම නැත්නම් යම් යම් බැටළු කරත් තැනට මොන දින අපි ඒක ගැන සඳහන් කරා අතරම ආයුර්වේද යතුල තිබෙන මේ විශ්මිත ප්‍රතිකාර තුලින් කොහොමද මෙවැනි රෝග තත්ත්වයන් සුවපත් කළ ඔවුන්ට ඔවුන්ගේ දෛනික ජීවිතයේ නැවත වතාවක් බොහොම යහපත්ව ගත කරන්න තත්ත්වය උදා කළ දෙන්නේ. ඊටාම යහපත් විදිහට වෙනස් කරන ආයුර්වේද වෛද්‍ය ක්‍රමෙන් පුළුවන්. ඉතින් මෙතනදී අර මම කලින් සඳහන් කරා වගේම කැපවීම ඉවසීම මේ දේවල් අවශ්‍යයි. දැන් ආයුර්වේද වෙදකමේදී මෙවැනි රෝගීන්ගේ රෝගයේ තියෙන බරපතලතාවය අනුව ඒ කියන්නේ දැන් සමහර රෝගීන් අර අපි කලින් කිව්වා වගේ එන්නේ ශල්‍යකර්ම ගණනාවක් කරලා. ඒ වගේම ලොකුවට වියදම් කරලා අපි ගාවට ප්‍රතිකාරගෙන ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමු වෙනකොට රෝගියාව ආර්ථික අතිනුත් මානසික අතිනුත් ශාරීරික අතිනුත් ඔවුන් එන්නේ හෙම්බත් වෙලා. ඉතින් එතන ලොකු ප්‍රශ්නයක්. මොකද පළවෙනියෙන්ම ඔවුන්ට මේ පිළිබඳ දැනුවත් කරලා ඔවුන්ට වෙදකම කෙරේ වෛද්‍යරයා කෙරේ ඖෂධ කෙරේ විශ්වාසයක් ගොඩනැගිය යුතුයි. විශ්වාසයක් නැතුව ඒක කරන්න අමාරුයි. මොකද ඔවුන් එන්නේ ප්‍රතිකාර ක්‍රම අසාර්ථක වෙලා අසාර්ථක වෙලා අසාර්ථක වෙලා විශ්වාසයේ බිඳ වැටිලා. ඒ විශ්වාසයේ බිඳ වැටුණු බොහෝ දෙනෙක් අද මේ වෙනකොට ආයුර්වේද ප්‍රතිකාර වලින් අපි ඉතාම යහපත් ප්‍රතිඵල අරගෙන ඔවුන් වෙනස් කරලා තියෙනවා. හැබැයි මම ඔවුන්ටත් කියනවා, ඒ කියන්නේ ප්‍රතිඵල ලබා ගත්තාට මම කියන වචනයක් තියෙනවා. ඔවුන්ට මම කියනවා ආයුර්වේදයේ වෙනුවෙන් රටට කතා කරන්න කියලා.
ඒ කියන්නේ ආයුර්වේද වෙනුවෙන් කතා කරන්න කියලා. මොකද ආයුර්වේදයේ වෙදකමට ඉතාම මේ පීඩාකාරී ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ ආයුර්වේද බෙහෙත් බොන්න එපා කියනවා, විවිධ අතුරු උපද්‍රව වෙනවා කියනවා. නමුත් ඔය කියන අතුරු උපද්‍රව ආයුර්වේද වෛද්‍ය ක්‍රමෙන් වෙන්නේ නැහැ. ඒ ඖෂධ වලින් වෙන්නේ නැහැ. ඉතින් මේකට හොඳම සාක්ෂිය තමයි මේ සුවය ලැබපු රෝගීන්. ඔව්. එතකොට ඔවුන්ගෙන් තමයි මේ සමාජයේ දැනුවත් වෙන්න ඕනේ මේ තත්ත්වෙ. මොකද අපිට ඒ පරිවිඩය අපි වචනෙන් කිව්වට වැඩක් නැහැ. ඒක ප්‍රතිඵල ලැබපු අයගෙන්, ඒ ප්‍රතිඵලය දැකපු අයගෙන් ඒ පරිවිඩය සමාජයට යවන නම් ඉතාම වටිනවා. හොඳයි. ඔබටත් එවැනි හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. වෛද්‍යතුමනි මුණ ගැහිලා කතා කරන්න මෙන්න මේ දුරකථන අංක වලට 0112 76 94 86 0112 76 94 86 එවැගේම 0114 25 70 23 0114 25 70 23 එවැගේම තමයි ශනිකා වැතුමන්කිය සඳහන් කරන්නම් මේ අංකයට උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා ඔබට දුරකථන ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා 0777 88 86 987 දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.